ලෝකෙ කොහේ හිටියත් අපේ රටේ ජනතාව අද දවස එක එක විදිහවලට සමරනවා. සමහරලාට අර වෙලාව වෙනස් වුණා වෙන්න පුළුවනි. හැබැයි ඒක නොතකා මනසින් තමන්ගේ රටේ ඉඳගෙන අවුරුද්ද සමරනවා. සමහරුද විය ඔය කිරි උතුරවන එක, එහෙම නැත්නම් නැකතට ලිපගිනි මොලවන එක, අලුත් අවුරුදු උදාව සමරන එක, එහෙම නැත්නම් කෑම කන එක, ස්කයිප් තාක්ෂණය පාවිච්චි කරලා පිටරටවල නුදවිය ලංකාවේ තමන්ගේ ඥාතීන් එක්ක සම්බන්ධ වෙලා අර තාක්ෂණය උපයෝගී කරගෙනත් අවුරුදු සමරන. එහෙම දවසක් අද. ඒ දවසේ තමයි අපි අද විශේෂ සිරස FM නව අවුරුදු සාදය පවත්වන්න කල්පනා කරේ. සදියක සාදය අපි සෑහෙන වෙලාවක් තිස්සේ ගත කරානේ. ඔව්. මේ වෙලාවේ මහින්ද කුමාර දළුපොත, එතකොට තරින්දි ඉන්නවා, දසුන් මදුෂාන් ඉන්නවා, ෂෙහන් ගලහිටියාව ඉන්නවා, ගයන් උඩවත්ත ඉන්නවා තවම. මු යවා ගන්න විදිහ. ඔව්, මොකද තව කට්ටිය එන්නේ ඉන්නවා. ඒකද අර ස්කයිප් තාක්ෂණේ පාවිච්චි කරන්නේ? නෑ, මේ මේකට ස්කයිප් තාක්ෂණේ පාවිච්චි කරලා වැඩක් නෑ. ඔව්. මෙතනට අපි භෞතිකව ගෙන්නන්න ඕන. ආහා. හරිද? මේ අපි කවුරු දසුන්ගේ සින්දුවකට යන්න තියෙනවා. අපි දැම්මම යනවද නැත්නම් දසුන්ගේ සින්දුව ගැන මොන හරි පොඩ්ඩක් කතා කරලා යනවද? කතා කරගෙන යා. කියන්න බලන්න. අයි නියල ඊළඟට කියන්නේ සෙවනල් පාටගෙන කියලා. මේක 2015 ආපු ගීතයක්. ඉතින් මේක ටිකක් මගේ ගීත ගත්තොත් මම ටිකක් වෙනස් ගීත කරන්නේ. මේක සජිත් වී සතුරංග තමයි ලිව්වේ, සහ මියුසික් කරේ අයියා කසුන් මදුසංක. ඉතින් රැල්ලින් ටිකක් පිට, ඒ කියන්නේ වෙන මාතෘකාවක් යටතේ තමයි මේ ගීතය හැදිලා තියෙන්නේ. ඉතින් අපි අහලා බලමු. සංගීත ශෛලිය මොකද්ද? මේක වැටෙන්නේ මේකට එහෙම කියන්නේ විශේෂ එහෙම උලක මේක රොක් නේ, මේ පොප්, ඒ ඒ ඒ අතරින් මිදිලා මේක පොප් ශෛලියට තමයි වැටෙන්නේ ගොඩක්ම. එහෙම ලොකුවට මට එහෙම කියන්න ඕ අමාරුයි. අහලා සමහර කෙනෙක්ට පුළුවන් විසඳ ගන්න ඔය ප්‍රශ්නේ. ඔව් ඒක තමයි. අපි සින්දුව නේද? අපි යන්. වේදුන්නක වර්ණ තවරලා විගු ගමනක යන්න මහා පයන ගැටෙන මාව තක් සොයා සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා තමක් එක හදවතේ වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා ඉරනම ඉබේ විසමෙන තාලේ තාලේ ඉහේ මල් සුපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා කිලිවම එන්න පියඹලා හෙට දවසට අර්ථයක් සොයා අද වෙහෙසෙමු කාල එන්නේහා සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා තමක් ඇත හදවතේ කාටත් නොකියාලියා විසඳෙන තාලේ තාලේ ඊයේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා ඉරෙනම ඉබේ විසඳෙන තාලේ තාලේ ඊයේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා. Thank you.
ඒ තරුණකමේ ගීතයක් එකනේ. ඒ විදිහේ එකක් තියෙන්නේ එකේ. අතනෝපා රජෙක් වෙන්න ඕන. ඔව්. අත පපා රජවරු වෙන උදවියට හොඳයි නේ. අත නොපා රජෙක් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. අත නොපා රජ වෙන්න ඕනේ. ඔව්. නිහල් මේ අවුරුදු සාදෙන් අපි කීප දෙනෙකුට සමු දෙන්නත් ඕනේ. ඒක තමයි. ඊට පස්සේ අපි තව කී දෙනෙක් කැඳව ගන්න තියනවාද නේ? ඔව්. එහෙම එකක් තියෙනවා. හරි. එහෙමනම් අපි මේ තෑගි හැම ලබා දෙමු. දලුපතට දලුපතගේ තෑග්ග යට ගන්න කියන්න බෑනේ. ඒක ප්‍රසාද් දෙන්න. ඈ දලුපත මහතාගේ අතට. දලුපත මහතා ලවා අපි ඉතිරි උදවියට තෑගි බෙදා දෙමු. එහෙම හොඳයිද? එහෙම හොඳයි. දැන් අපි මේ සමු ගැනීමට නියමිත සිටනායකින් අලුත් අවුරුද්ද වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනා ටික අහලා වැඩ ඉවරයක් කරමු. ශිහාන් ගල හිටියාව මහතා. මෙහෙමයි. ඉස්සලාම බොහොම ස්තුතියි නිහල්ලයටත් ප්‍රසාද් ලීන ආරච්චිටත් මා මේ වැඩසටහනට කැඳවපු එක ගැන. මීට කලිනුත් මම මේකට සහභාගීලා තියෙනවා. ඊළඟට අලුත් අවුරුද්ද දවසේ මම නැකත් සියල්ල කරනවා. මම මගේ අම්මා අප්පච්චි බලන්න යනවා. ඒගොල්ලෝ නුවර ඉන්නේ. ඒක තමයි ප්‍රධාන ප්‍රාර්ථනාව. ඊළඟට මම ගීත කිහිපයක් කරලා තියෙනවා. චිත්‍රපට ගීත කාලයකට පස්සේ යම රජසිරි කියලා චිත්‍රපටයක් කරා ටෙනී බන්දු කියන දෙන්න. ඒක දැන් තිරගත වෙනවා. ඊට අමතරව තව චිත්‍රපට හතරක් එන්න තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ ඒ ගීත සහිත චිත්‍රපට එළි දැක්විලා ප්‍රේක්ෂකයන්ට රසයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සහ මගේ ගීත ශ්‍රවණය කරන, මගේ ගීත ශ්‍රවණය නොකරන, මට කැමති මට අකමැති සියලු දෙනාටම මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දීර්ඝාෂය ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබටත් අපි ඒ සියලුම දේ ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ, ගීත ක්ෂේත්‍රයේ තව තවත් හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්න ඔබට අවකාශත් ලැබේවා, අවස්ථාවත් ලැබේවා, ශක්තිය ධෛර්යයත් ලැබේවා කියලා. ඊළඟට තරින්දි තව සින්දුවක් කියනවාද? එකක් ඇතිනේ. මොකද්ද ආගේ සුබ පැතුම? මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ, ඉස්සෙල්ලාම අපි අර කතා වෙච්ච වෙලාවේ අර මල්ලි කිව්වේ කවුද අපේ ගයන මල්ලි අවුරුදු දැනෙන්නේ නැහැ කියලා. මට ඒකට තව චූටි දෙයක් එකතු කරන්න තියෙනවා ඉස්සෙල්ලාම. ඒක තමයි දැන් අපේ කට්ටිය ඉස්සරට වැඩි අවුරුද්ද කියන දේ දැන් ගොඩාක් channels වලට බාර දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක දිහා බලන් කට්ටිය අවුරුදු සමරනවා මිසක් තමන්ගේ පවුලයා එකතු වෙලා අවුරුදු සමරන අඩුයි. ඒකයි අපිට එහෙම තේරෙන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම හැමෝටම කියනවා, ඉතින් පරණ තරහමරහා ඔක්කොම ටික අත්හැරලා සතුටින් සාමෙන් කල්ගත කරන්න කියලා. මොකද ඒකට ඒ ටික තමයි අපිට පස්සේ කාලෙක කවදා හරි අපිට ඕන වෙන්නේ, ඒ ටික තමයි. ඉතින් මං අලුත් අවුරුද්දේ මාව ගොඩක් අලුත් නිර්මාණ වලින් දකින්න හම්බ වෙනවා ඕගොල්ලොන්ට. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබට එසේම වේවා. ඔබේ ගමනටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා තරින්දි. Thank you. අනාගතයේදී අපි නැවත නැවත මේ වගේ අවස්ථාවලදී මුණ ගැහි. අනිවාර්යයෙන්ම. මහින්ද කුමාර දලුපත කියලා කියන්නේ අපේ රටට සම්පතක් මේ මොහොතේ හැම කෙනෙක්. හැම කෙනෙක්ගෙන් පැයක් දෙකක් විතර උදුර ගන්න ලැබීම ගැන මං හරි සතුටටපත් වෙනවා. මං හිතනවා හැමෝම සතුටටපත් වේවි කියලා. මොකද ඒ වෙලාව අපි බොහෝ දේවල් දැනගන්න අලුත් પરම්පරාවට පරණ දැනුම අරගෙන යාවත් කාලින වෙන්න අවස්ථාවක් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. මහින්ද ඔබට මම දන්නවා ඔබ රස්සාවලුත් පැත්තකට දාලා ගම්දනවල ඇවිදගෙන ගිහිල්ලා මේ ජන ශ්‍රුතීන් ගැන අධ්‍යයනය කරනවා. මේවා ගැන අධ්‍යයනය කරලා තමයි අපිට දෙන්නේ. අර ෂෙහන් කිව්වා වගේම කෙතේ වගතුග මේ කුඹුරේ ඒවා වැවේ වගතුග ආදී දේවල් ඔක්කොම ලියන්න විශාල පරිශ්‍රමයක් දරපු කෙනෙක් මේ. ඒ කැපවීමට අපි අපේ ආචාර්ය ඔබට පුද කරනවා. ඒ වගේම අද පැමිණීම ගැනත් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබට යමක් කියන්න තියෙනවා නම් රටට අවුරුදු ගැන ඒක කියන්න දැන්. ස්තුති පළමු කොටම මේ නිහල් මමගේ ස්තුති පළ කළ යුතුයි. මේ සත්‍යග සාදේ මට බොහෝ ලිංගතු තැනක්, මේ කියන්නේ මගේ නවාතැන්පොළක් වගේ තැනක්. සත්‍යග සාදෙත් එක මගේ හිම නෑදෑකමක් ඥාතිත්වයක් තියෙන බොහෝ තොරතුරු බෙදා හදා ගන්න අවකාශය ලැබුණු තැන. හැබැයි සත්‍යග සාදේ මට කවදාවත් නිහල් ආරාධනය කරලා නැහැ අලුත් අවුරුද්දේ තොරතුරු බෙදා හදා ගන්න වරින් එකියලි වෙලා. ඉතින් මම හිතන්නේ ඒක පළවෙනි අවස්ථාව මට ලැබුණ එක සතුටට කාරණාවක්. ඒ සියලු දේ අතර මම හිතන්නේ අලුත් අවුරුද්ද කියලා අපි කතා බහ කරනකොට මේ අපේ චිරාත් කාලයක් තිස්සේ ගොඩ නැගුණු අපේ සිරිත් විරිත් හා බැඳුණු ඉතාම වටිනා සංස්කෘතිය. මේ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම සහ උරුමය අපිට පැවරලා තියෙන්නේ අද ජීවත් වෙන අපිට. ඉතින් අපි අද ජීවත් වෙන අපි මේ දේ අත්හැරියොත් හෙට පරම්පරාවට මේ දේ නැති වෙලා යනවා. ඒ වගේම තමයි
වෙනස් වෙනවා, ලෝකය වෙනස් වෙනවා, ස්වභාවය වෙනස් වෙනවා, සංස්කෘතිය වෙනස් වෙනවා, අලුත් අවුරුද්දත් මුහුණුවර වෙනස් වෙමින් ඉන්නේ. අර තරින්දි කියපු කතාවට මම පුංචි කෑල්ලක් එකතු කරලා මම සුබපැතුම් මම අවසන් කරනවා. තරින්දි කියවා වගේ, ඒ කියන්නේ අර මේ තාක්ෂණික මේ පරිසරය වෙනස් වෙනවා, අපි අවසානයේ අර දරහම අරහම මේ සියල්ල ඉවත් කරලා යහපත් දේ පවුල ඇතුලේ කරන්න කියලා කියනවනේ. ඒකත් එක්කම කියනවනේ මේ මොකද්ද අපි මාධ්‍ය ආයතනවලට අවුරුද්ද පවර්ලා කියලා. හැබැයි මම හිතනවා මාධ්‍ය ආයතනවලට මේ පවරපු එක නිසා අලුත් අවුරුද්ද අලුත් විදියට මිනිස්සුන් අතරට ගියයි කියලා. ඒක තමයි මම දකින්නේ. මොකද මට වුණත් ඊට කඩ ලැබුණේ මාධ්‍ය හරහා මගේ අදහස සමාජගත කරන්න. මාධ්‍ය හැසිරෙන විදිය අනුව බලලා අවුරුදු කන්නද පුරුදු වෙලා තිනවා. ගැටලුව තියෙන්නේ අපි අවුරුදු නරඹන්න බවට පත් වෙලා අවුරුදු සංස්කෘතිය ගේ ඇතුලේ අත්හැරලා. අපි ගේ ඇතුලේ සිරිත් විරිත් අපි අනුගමනය කළ යුතු යුතුකම් කොටස අත්හැරලා තිනවා. මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ අලුත් විදියට අපි හිතනවා නම් ගේ ඇතුලේ පවුල ඇතුලේ තමන්ගේ නෑදෑයෝ යාළුවෝ හිතවතුන් එක්ක අවුරුදු බෙදා හදා ගන්න පුළුවන් නම් සතුට ලැබීවි. කෙරේ සතුට චිරාත් කාලයක් ඔබට උදා වේවා. හැබැයි ඔබ මේ පරපුරෙන් පරපුරට පවරා දීමේ යුතුකම නිවැරදිව හඳුනාගත්තොත් ඒ සඳහා ඔබට දිරිය සතුට සවිය උදා වේවායි කියලා මේ අලුත් අවුරුද්දේ මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි දසු, මොකක්ද අලුත් අවුරුද්දේ ඔබේ ප්‍රාර්ථනාවක් තියෙනවද? ඔව්, මුලින්ම මේ අපේ ප්‍රේක්ෂකයෝ ටික, ඒ වගේම බලන් ඉන්න රසිකයෝ ටික, අහගෙන ඉන්න රසිකයෝ ටිකට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. මුලින්ම අවුරුදු හරියට, ඒ කියන්නේ සතුටින් සාමයෙන් අපි ඔක්කොම, මගේ නම් අදහස තියෙන, ඒ කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු මේ හැම දෙනාම අවුරුද්ද සැමරිය යුතුයි. සහ ඒකෙන් අපි, ඒ කියන්නේ අපේ අල්ලපු ගෙවල් වල අයද, ඒ අවට ඉන්න අයද ගොඩාක් සාමකාමී වෙනවා. ඒ කියන්නේ අද රටේ ප්‍රශ්න නොතිබෙනවාම නෙමෙයි. ඉතින් මං හිතන්නේ මගේ ඐිඩියකේ හැටියට අපි සිංහල, දෙමළ, ද්‍රවිඩ මේ හැමෝම එකට අවුරුදු සමරනවා නම් ඒක ගොඩාක් සතුටට කාරණයක්. දැන් මේ සුබපැතුම ඇහුවා කියලා යන්න ලෑස්ති වෙන්න එපා. සුබපැතුම කිව්වාම ඉස්සල්ලාමනේ ඔක්කොම අපි පොලිමට එක විමෝතක් යොදාගත්තා වගේ එකක් මටත් ආවේ හැංගීම. හරි, ඊළඟට. හරි, අපි දැන් එහෙමනම් විරාමයකට යනවා. අපි තෑගි භෝග බෙදා හදා දීමේ කටයුත්ත තියෙනවා. ඔව්, එහෙනම් බෙදා දෙන්න ප්‍රසාද්. ගම්පහ සුපර් ස්ටයිල් විතින් වවුචරයක් සමග සිරස් FM විතින් තෑග්ගක් තියෙනවා මෙතන. බොහොම ස්තුති මෙරසටහන පැමිණියට. සුබලුත් අවුරුද්දක් වේවා කියලා අපි තුන් දෙනාට ප්‍රාර්ථනා කරනවා. අපි නිහල් විරාමයක් ලබා ගමු, ඊට පස්සේ අලුතෙන් කිහිප දෙනෙක් මෙතනට එකතු වෙනවා. හරි.